මහන්නකෝ කාර්ය භාරය මොකද්ද කියලා නෑ එතකොට නෑ මේ හරිද කියලා වැරදිද කියලා බලන්න දෙන්න විපක්ෂයක කාර්ය භාරය මොකද්ද සෙන්කෝලි උස්සගෙන යෑමද අර මැද වෙල් එකට පැනලා ඒකේ සත්‍යග්‍රහ කිරීමද එහෙම නැත්නම් කියන හැම එකටම විරෝධය ප්‍රකාශ කිරීමද ඔය ඔබතුමා කියන්නේ නින නොවන විපක්ෂය ගැන කියන්නේ ඒ අනුව බලන්න විරුද්ධ පක්ෂය කියන එක මොකද්ද කියලා නෑ ඔබතුමා ඔය කියන්නේ නිල නොවන විපක්ෂය ගැනද නැත්නම් නිල විපක්ෂය ගැනද ඔබතුමා ඔය කතා කරන්නේ නෑ කොයි විපක්ෂය දැන් සමහරු කියනවානේ ඒක හින්දා ඒගොල්ලෝ තමයි විරෝධය ප්‍රකාශ කරන්නේ නෑ ඔබතුමා මම කියන්නේ නිල විපක්ෂය ගැන කියලා මේ ඔක්කොටම විරුද්ධ වෙන එක නෙවෙයි විරුද්ධ පක්ෂය කියන්නේ නෑ නෑ නිල විපක්ෂය ගැන මම කතා කරන්නේ ඔබතුමා නිල විපක්ෂය හරිනේ ඉතින් දීලා තියෙන්නේ වැඩිම ආසන තියෙන විරුද්ධ පක්ෂය මේ පක්ෂයට දීලා තියෙන්නේ ඒ කාර්යභාරය ඉෂ්ට වෙනවද සාමාන්‍යයෙන් රටක් වෙනුවෙන් සිතක් වෙනවද කාර්යභාරයක් ඉෂ්ට වෙනවනේ පළවෙනි ලංකා ඉතිහාසයේ පළවෙනි වරට මේ අමිරතලිංගම් මහතායන් පස්සේ සුළු ජාතිකයෙක් ඒකට ඇවිල්ලා උතුරේ ඉඳලා වෙනම රාජ්‍යවල ඉල්ලන්නේ නැතුව වෙනම වැඩපිළිවෙල ඉල්ලන්නේ නැතුව අපේ වැඩපිළිවෙලත් එක්ක බද්ධ වෙලා අපිට විරුද්ධව හරි මත ධර්මින් ඔහු ක්‍රියා කරනවා අත උස්සනවා ඔව් නායකකම සම්බන්ධන් මහත්තයා දෙන්නේ දැන් ඔය කියන රටේ ජාති අපි දෙන්නේ නැහනේ ඒක පාර්ලිමේන්තුවනේ ඔව් ඒ ආකාරයෙන් ඔබලා බලාපොරොත්තු වෙන්නේ ඔහු පක්ෂ නායක කරලා මේ ජාතික සංවිධාය වැඩපිළිවෙල උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්නයන් පිළිබඳව එහෙම එක් තත්වයක් තියුණාම ගොඩක් හොඳයි මතකනේ අමිරතලිංගම්ම දොට දාලා අන්තිමට කරගත්තේ මොකද ප්‍රභාකරන්වන්නේ ගත්තේ විපක්ෂ නායක කරලා ඔව් නමුත් සම්බන්ධන් මහත්තයා ඒත් අපි විරුද්ධ වුණා අමිරතලිංගම්ම දොට දානකොට ඔව් සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායකවරයා හැටියට ආවත් ඇමතුමනේ තියෙන ගැටලුව ඉවර කරගන්න නම් වෙලා නැහනේ ඉස්සරහට ඒක නෙමෙයි තියෙන්නේ විෂය නිසා මේ ව්‍යස්තාව ගෙනැල්ලා මේව කළා ඒකෙදි ඒගොල්ලොත් වැඩ කරනවා ඉතින් ඒ බලාපොරොත්තු වෙන තමයි ඒගොල්ලෝ ඉන්නේ අතු කරනද අපි බලාපොරොත්තු වෙන ආකාරයට ඒ මහජනයා වෙනුවෙන් පෙනී සිටීමද ඔවුන් කරන්නේ